කියන්නම්. හොඳින් අහගන්න මුලින් ඉඳලා කියන්නම් මේ ටික. ස්වභාවික දිග සිම්පල් එල්වන ප්‍රත්‍යස්තතා දුන්නක කෙලවරට ගැට ගැසූ සිම්පල් එම් ස්කන්ධයක් මත කැපිටල් එෆ් බලයක් යොදා සිම්පල් එක්ස් දුරක් විස්ථාපණය කළ අවස්ථාවක් සලකමු. හරි, අලුත් ඡේදයකින් අලුත් පේරකින් ලියන්න. මෙහිදී යොදනු ලබන බලය විස්ථාපණයට අනුලෝමව සමානුපාතික වේ. වචන ලිරේ. මෙහිදී යොදනු ලබන බලය විස්ථාපණයට අනුලෝමව සමානුපාතික වේ කියලා ලිව්වද? රයිට්. ලිව්වනම් මෙන්න මේ පේලි දෙක ලියා ගන්න ඕන. යොදනු ලබන බලය විස්ථාපණයට අනුලෝමව සමානුපාතික වේ. ඒතර පුතාල දුවලව ලියා ගන්න ඕනේ. මෙන්න මේ පේලියයි ඊට පස්සේ සමානුපාති ලකුණ අයින් කරලා සමානුපාතයි ලකුණ අයින් කළා සමාන දාලා ඊට අදාළ නියතයක් දාගන්න ඕනේ. ඊට පස්සේ මේ නියතය සමානුපාතී නියතය කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා දුනු නියතය කියලා අපි හඳුන්වනවා. හරි නේද? එතකොට ඔයාලා මෙතෙන්ටම ලියා ගන්න පුළුවන් කේහි ඒකක. ඒ කියන්නේ දුනු නියතෙහි ඒකක. ලියුම් බලන්න දුනු නියතෙහි ඒකක මොනවද ඉන්නේ කියලා. මෙන්න මේ k උක්ත කරපුවාම අපිට ලැබෙන්නේ කේහි ඒකක මොනවද ලැබෙන්නේ? ඔයාලට තේරෙනවා ඇති නිව්ටන් මීටරයට නිව්ටන්. හරි, මේක මේ පැත්තට ගියාම කේහි ඒකක වෙන්නේ මීටරයට නිව්ටන්. හරි, ඒ ටික හරිනේ. ඊට පස්සේ ලියා ගන්න ඕනේ මේ කරුණක් නෙමෙයි. මෙන්න මේ විදිහට වගන්තියක් තව තේරියක් ලියා ගන්න. ඊට පස්සේ ලියමු අපි දුන්න මත ඇති ඇති වූ දුන්න මත ඇති වූ මධ්‍යන්න බලය. දුන්න මත ඇති වූ මධ්‍යන්න බලය. ඒක ලියා ගන්න. මධ්‍යන්න බලය බිඳුව ධන F බෙදීම දෙක වේ. හරි, දුන්න මත ඇති වූ මධ්‍යන්න බලය බිඳුව ධන F බෙදීම දෙක වේ. ඒක තේරුණාද? ඒක තේරුණ නැත්නම් පුතේ තව අමාරු නිස්සාර යන්න. දැන් මේක තමයි මේකේ තියෙන වැදගත්ම පොයින්ට් එක. දුන්න සම්බන්ධව හෝ රබර් පාටියක සම්බන්ධව බලය ලබා ගන්න වෙලාවට වැදගත්ම පොයින්ට් එක මේක. මොකද බලය කියන එක මෙතන ඉඳලා තියෙන්නේ අවසානට. ඔයාලට ඒක මම නැවත කියන්නේ අවශ්‍ය නිසා, අවසානට තමයි මේකේ උප්පරිම බලය ඉඳලා තියෙන්නේ. අවසානට තමයි මේකේ උප්පරිම බලය ඉඳලා තියෙන්නේ. මුලදී වෙදුණු බලය බිඳුවයි, ටික ටික වැඩි කරගෙන යනවා බලය. හරි, අවසානදී තමයි මෙයාට F බලය ඉඳලා තියෙන්නේ. එතකොට අපි මධ්‍යගන බලය වෙන්නේ, මධ්‍යන්න බලය වෙන්නේ, හරි, මේ බිඳුවට F එකතු වුණාම එකතු කරලා දෙකෙන් බෙදුවාම එනාගේ තමයි මධ්‍යන්න බලය වෙන්නේ. හරි නේද? රයිට්. ඊට පස්සේ වලියා ගන්න ඕනේ ඊට පස්සේ ලියා ගන්න දුන්න ඇදීමේදී කරන ලද කාර්ය ප්‍රමාණය. දුන්න ඇදීමේදී කරන ලද කාර්ය සමානයි. මෙතන ලියා ගන්න පුළුවන්. මම මේ ටික අයින් කරලා ලියන්නම්. දුන්න ඇදීමේදී කරන ලද කරන ලද කාර්ය සමානයි සාමාන්‍ය බලය. සාමාන්‍ය බලය ගුණ කිරීම විස්ථාපණය. සාමාන්‍ය බලය ගුණ කිරීම විස්ථාපණය. අන්න ඒකට අදාළව තමා පුතේ වෙන්න මේ ටික මෙතෙන්ට එනකම්ම
සටහන් කරගන්න ඕනේ. මේ සමීකරණයට අදාළව අපි දන්නවා කාර්ය කියන එක. අදාළව මෙතෙන්ට එනකම්ම සටහන් කරගන්න ඕනේ. එතන ලියාගන්න මෙහිදී කරන ලද කාර්ය ප්‍රමාණය යටින් ලියාගන්න මෙහිදී කරන ලද කාර්ය ප්‍රමාණය මෙහිදී කරන ලද කාර්ය ප්‍රමාණය ප්‍රත්‍යස්තතා විභව ශක්තිය ලෙස ගබඩාවේ ප්‍රත්‍යස්තතා විභව ශක්තිය ලෙස ගබඩාවේ මුතේ මම ඔයාලට ප්‍රශ්නයක් දෙනවා ඊළඟට प्रश्न कोटास्वशेन्दुल एक रोमिलक्कन एक दाल है दुवत कमक ने दुन्ने गबड़ाव प्रत्यस्तता विभव शक्तिय स्वयं इधर ओन्नंग वाला टे मैंने मे सूत्रे भाविता करने पुलवा क्या मत कहने शक्तिय उन्ह हम इतना ई किलगाने कार्य प्रमाणे में तमाय शक्तिय वे ने इधर आठ ई किलगाने पुलवा අර ඔයාල කියනවා e සමානයි භාගයක් fx කියලා fx කියලා ගන්න පුළුවන් හොඳයි උත්තරේ ඒ උන් බලන්න ළමයි උත්තරේ එවුවා නම් හොඳයි उत्तरे दुलाहे दशम पहाई के लेवल तीन वा दुलाहे दशम पहाई के खाऊदुमी वाल तीन लामाई बालम चमोदी पियुमी
තව කවුද? පංචාලි තව එවන්න. ඕ හැමෝ මෙවන්න. ලක්සාර නිවෙන් නිවෙන් වෙන්න ඇති මම නම දන්නේ නැහැ. පංචලි වල තියෙනවා තශ්ශිල. අද කෝකිලට කරන්ට් එක නැහැ කියලා කතා කරා වගේ මට මතකයි. අනිත් අය උත්තර දන්නේ නැහැ මං හිතන්නේ. ඒකෙන් හරියට අහගෙන හිටියේ නැද්ද? අනිත් අය මොකද උත්තර නැද්ද? කට උත්තර නැද්ද? මොකද කියන්නේ? උත්තර නැද්ද? කට උත්තර නැද්ද දැන් මේක? ඈ 2.5යි තශිල. හොඳ උත්සාහයක් තශිලගේ. අනිත් අයට වඩා වෙනස්ම ආකාරයේ උත්තරයක්. ඇයි දන්නේ වෙනස් වුණේ? බලමු මොකද කියලා. ඊළඟට තව කවුද? බලන්න තේරුණාද කියලා. මෙතනදී f වෙනුවට 10යි x වෙනුවට 2.5 ගන්නෙ නෑ අපි. මෙතන දෙකක් ඉවත් කරපුවාම අපිට 0.5යි ලැබෙන්නේ නේද? ඒ 0.5 තමයි ආදිස කරන්නේ. ඒකට අපි සුළු නාම 2.5යි කියලා ලැබෙනවා. හරි. ඔමෙලකන් දෙක දුනු නියතයේ සොයන්න. දුනු නියතයේ හොයන්න. අපි අලුත් මාතෘකාව ලියා ගන්න. මේ චාලක ශක්තිය මතකනේ අපි මාතෘකා පිළිවෙල. චාලක ශක්තිය. චාලක ශක්තිය. හරි. චාලක ශක්තිය එකට ලියා ගන්න කයිනටික් එනර්ජි. එනර්ජි. චාලක ශක්තිය කයිනටික් එනර්ජි. හරි. මේක සම්බන්ධව නම් ඊතරම් ගණන් දෙයක් නැහැ. මොකද මේක හරිම සරලව ඔයාලා දන්න එකක්. ඉතින් චලනය වෙන වස්තුවකට ප්‍රවේගයක් තියෙනවා. චලනය වෙන වස්තුවකට ප්‍රවේගයක් තියෙනවා. ඒ නිසා මේ වස්තුව මත ශක්තියක් ගොඩ නැගෙනවා. ප්‍රවේගයක් තියෙනවා නම් ඒ වස්තුව මත ශක්තියක් ගබඩා වෙලා තියෙනවා. උදාහරණයක් කියන්න. වේගෙන් එවන බෝලයක් ඔළුවේ හරි මූණේ හරි වැදුනොත්. කවුරේ එවන බෝලයක් වැදුනොත්. රිදෙනව නේද? ඒකට හේතුව බෝලේ එන වේගය එයා ශක්තියක් අරගෙන ඉන්නේ. වැදුනට පස්සේ බෝලය එක්ක විතර නතර වෙනවා නැත්නම් ආපහු යනවා. විතර මෙතන ආවේගයක් ඇති වෙනවා පුතේ. අපිටත් ආවේගයක් එන බෝලේ වැදුනහම ඒක වෙනම කතාවක්. බෝලේ වැදිච්ච තර ආවේගයක් ඇති වෙනවා. අපිට ආවේගිනේ නම් හදවතේ හිතෙන්නේ. නමුත් බෝලේ වැදිච්ච තැනත් ආවේගයක් ඇති වෙනවා. ගම්මිතා පරිවර්තනයක් සිද්ධ වෙනවා කියලා දන්නවා. එහෙම එන බෝලයක් වැදිලා ආපහු යන. එතකොට මේ වදින තැන ශක්ති පරිවර්තනයක් සිද්ධ වෙනවා. චාලක ශක්තිය සම්පූර්ණයෙන්ම එතනදී තාප ශක්තිය බවට පත් වෙනවා නැත්නම් ධ්වනි ශක්තිය බවට පත් වෙනවා. ඒ වගේ ශක්තියින් බවට පත් වෙනවා. අපිට රිදෙනවා. ඒ ශක්තිය අපිට ලැබෙනවා. ඒකයි වෙන්නේ. හරි. දැන් මම කතා කරනවා ඔයාලට චාලක ශක්තිය ගැන ලියාගන්න. මේ පොඩි වගන්තිය ලියාගන්න. චලනය වන වස්තුවකට චලනය වන වස්තුවකට කාර්ය කිරීමේ හැකියාවක් ඇත. චලනය වන වස්තුවකට කාර්ය කිරීමේ හැකියාවක් ඇත. හරි. මෙය එම වස්තුවේ
මෙය එම වස්තුවේ චාලක ශක්තිය නම් වේ. චාලක ශක්තිය නම් වේ. හරි. තව ලියා ගන්න m m ස්කන්ධයක් ඇති වස්තුවක් simple m ස්කන්ධයක් ඇති වස්තුවක් simple m ස්කන්ධයක් ඇති වස්තුවක් සුමට තලයක් මත තබා ඒ මත කැපිටල් F බලයක් යොදා ඒ මත කැපිටල් F බලයක් යොදා ඒ මත කැපිටල් F බලයක් යොදා ප්‍රවේගයේ ශූන්‍යයේ සිට capital v දක්වා ප්‍රවේගයේ ශූන්‍යයේ සිට capital v දක්වා වැඩි කළ අවස්ථාවක් සලකමු වැඩි කළ අවස්ථාවක් සලකමු හරි මෙන්න මේ අවස්ථාව අපි නිශ්චලව තියෙන ස්කන්ධයකට S බලයක් යෙදීම නිසා ඒ වස්තුව S දුරක් විස්ථාපණය වීමේදී එයාට V කියන ප්‍රවේගයක් අයත් වෙනවා ඒක තමයි ඔය කිව්වේ එහෙනම් ළමයි අර්ධ ද්වේ වෘත්තයේ මෙන්න මේක ඇඳ ගන්න මේ රූප සටහන ඇඳ ගන්න right දැන් වස්තුවට මෙන්න මේ දිශාවට F සමානයි MA යෙදීම වස්තුවට මේ දිශාවට F සමානයි MA යෙදීම මොනවද කොහොමද අපි දාන්නේ M A යෙදීම එතකොට මෙතනදී මෙයාගේ ත්වරණය අපි A කියලානේ සලකන්නේ ත්වරණය A එතකොට මෙතනදී මම ත්වරණය කියන එක උක්ත කරගත්තොත් F බෙදීම M වෙනවනේ අපිට මේක අවශ්‍යයි ඊළඟට මේ වස්තුව ඒකාකාර ත්වරණයකින් ඒ කියන්නේ යන්නේ මම මෙතන සිට මෙතන දක්වා චලිත සමීකරණයක් දානවා මොකද ත්වරණය නියතයි නියත ත්වරණ තියෙන වෙලාවට චලිත සමීකරණ දාන්න පුළුවන් ඒ නිසා මම මෙන්න මේ S කියන දුර සලකලා චලිත සමීකරණයක් දානවා එතනදි මට හොයාගන්න අවශ්‍යයි මෙන්න මේ විස්ථාපණය බලය සහ විස්ථාපණය දන්නවා නම් ඇත්තරම ළමයි අපිට එතන කාර්ය ප්‍රමාණය හොයන්න පුළුවන් එහෙනම් මට බලය හොයා ගන්න ඕන ඊට කලින් මම S හොයා ගන්න. එහෙනම් මම V වර්ග සමානයි U වර්ග ධන 2ක් AS දාන වස්තුවට. එතකොට V වර්ග සමානයි මෙතනින් දැම්මහම V වර්ග සමානයි U වර්ග කියන්නේ බිංදුවේ වර්ගයයි ධන දෙකයි A වෙනුවට දාන්න F බෙදීම M S හරි එහෙනම් S උක්ත කරගත්තොත් ඔයාලට ලැබෙනවා මොකද ලැබෙන්නේ දෙකයි sorry දෙකේ ඉන්නේ නැහැ නේද දෙකේ ඉන්නේ නැහැ මොකද්ද ලැබෙන්නේ
MV වර්ගය MV වර්ග බෙදීම 2F කියලා ලැබෙනවා. තේරුණාද බලන්න? මේ ටික නැති කියලා යනවානේ. මේ M කියන එක මේ පැත්තට ගත්තාම MV වර්ගය මේ 2F කියන එක තමයි යටට එන්නේ. තේරුණා නේද? දැන් අපි S කියන එක හොයාගත්තා නම් අපිට පුළුවන් F සමානයි W සමානයි අපි දන්නවා සූත්‍රය W සමානයි FS කියන සූත්‍රය. W සමාන FS කියන. ඒකට අනුව W සමානයි FS. S වෙනුවට මොකද්ද අපි ගන්නෙ? මෙන්න මේක. MV වර්ගය බෙදීම දෙකක් F. බලන්න FTF කැපුණාම FTF කැපෙනවා. එතන අපිට ලැබෙන්නේ භාගයක් MV වර්ගය තමයි. මේකේ කරන ලද කාර්ය ප්‍රමාණය වෙයි. කරන ලද කාර්ය ප්‍රමාණය වෙන්නේ මේක. එහෙමනම් අපි වස්තුවේ ගබඩා වෙලා තියෙන ගබඩා වූ චාලක ශක්තිය එහෙම නැත්නම් අපි කියන කයිනටික් එනර්ජි එක සමානයි භාගයක් mv වර්ගය කියලා. හරි? භාගයක් mv වර්ගය කියලා කියනවා. මේ ටික සටහන් කරගන්න. මෙතේ ඉඳලා මෙතෙන්ට එනකම් සටහන් කරගන්න.